පහුගිය කාලේ පුරාවට අවුරුදු 4-5ක් තිස්සේ යහපාලන ලේබලය යටතේ තිබුණු ආණ්ඩුවේ කලින් කල යම් යම් තනතුරු වගකීම් දරපු කෙනෙක් විදිහට මම කල්පනා කරනවා අද මේ රට මූණ දීලා තිබෙන අනතුරෙන් ගොඩ ගැනීම සඳහා මේ රටේ පුරවැසියෙක් විදිහට අපෙන් ලැබිය යුතු දායකත්වය ලබා දිය යුතුයි කියලා. දැන් මම දැක්ක සජිත් ප්‍රේමදාස මැතිතුමා හොඳ ප්‍රකාශයක් මම අගය කරන ප්‍රකාශයක් කරලා තියෙනවා. හදිස්සියවත් ඔහු ජනාධිපති වුණොත් අහම්බෙන් හරි කවදාවත් අර ඉන්න දූෂිතයෝ ටිකට ඇමතිකම් දෙන්නේ නැහැ කියලා තිබුණා. ඒක හොඳ ප්‍රකාශයක්. හැබැයි එහෙම කවුට ජනතාව පිළිගන්නේ නැහැ. ඒක කරුණා කරලා කියන්න ජනතාවට පිළිගන්න පුළුවන් ක්‍රමයට නංගන් ඇතුව මම ජනාධිපති වුණොත් මේ රටේ විශාල දැවැන්තම මංකොල්ලය කරපු මහ බැංකු මංකොල්ලය කරපු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මම ඇමතිකමක් අගමැතිකමක් දෙන්නේ නැහැ කියලා කියන්න. ඊළඟට කියන්න ඒ මංකොල්ලයට දායක වෙන්න ගිහිල්ලා බලපෑම් කරපු එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් රෂින් මහත්මයාට මලිත් සමරවික්‍රම ඇමතිතුමාට මම ඇමතිකම් දෙන්නේ නැහැ කියලා කියන්න බය නැතුව. මොකද ඒවා අධික ජනාධිපති කොමිෂන් සභා ඉදිරියේ සනාථ වෙච්ච කරුණු මේවා. ඊළඟට කියන්න මහ බැංකු හොරකමක් උනේ නැහැ කියලා කුලියට පොතක් ලියපු සුජීව සේනසිංහ මහත්මයාට මම ඇමතිකමක් දෙන්නේ නැහැ කියලා කියන්න. ඊළඟට කියන්න මහ බැංකුවේ හොරකමක් උනේ නැහැ කියලා කෝපකාරක සභාවේදී ෆුට්නොට් දාපු අජිත් පෙරේරාට ආර්ෂද සිල්වාට මම ඇමතිකම් දෙන්නේ නැහැ කියලා කියන්නේ. මම හැමදාම ප්‍රතිපත්ති මත මම කටයුතු කරේ මගේ හෘද සාක්ෂි දෙකඟව කටයුතු කරන්න පුළුවන් හැකියතාක් දුරට හැම කෙනෙක් එක්කම කටයුතු කරලා තියෙනවා. මට කවුරුවත් එක දේශපාලන ප්‍රශ්නයක් නැහැ. මම දේශපාලනයෙන් යැපෙන්නේ නැහැ. දේශපාලනයෙන් ජීවත් වෙන්නේ නැහැ. ඒ නිසා දැන් මට විතරක් නෙවෙයි මේ රටේ සෑම පුරවැසියෙකුටම යුතුකමක් වගකීමක් තියෙනවා සියලු ප්‍රශ්නවලට කලින් මේ රට ආරක්ෂා කරගන්න ඕන. මේ රට ආරක්ෂා කරගන්න මේ ජනාධිපතිවරණයේදී අපි නිවරදි තීන්දුව ගත්තේ නැත්නම් අපි ඔක්කොම විදේශ ආධිපත්‍යවල වහල්ලු බවට පත් වෙනවා. ඒ සඳහා අපිට වෙන විකල්පයක් නැහැ. එදා 94 චන්ද්‍රිකා මැතිණිය ගත්ත 62 පන්නල ප්‍රතිශතයක ඡන්ද ප්‍රතිශතයක් ගන්න අපිට ඉන්න අපේක්ෂකතුමා විදියට මෙතුමා මේ මැතිවරණයෙන් ජයග්‍රහණය කරවීම අපි කාගේ වගකීමක් සහ යුතුකමක්.